අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එහෙනම් ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියා නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි. මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද? මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ? දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්ින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නෑ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවනම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහනට. රාශි චක්‍රයේ තුන්වන රාශිය ලග්නාධිපති බුධ ග්‍රහය වූ මිතුන ලග්නේ. මිතුන ලග්න හිමිනි ආයුබෝවන්. ඉතින් මේ සැප්තැම්බර් මාසය නවවෙනි මාසයේ මිතුන ලග්න හිමි ඔබට කොහොමද විශේෂ වශයෙන්ම මේ මාසයේ උදා වෙන විට ග්‍රහ පීඨීම් ගැන කතා කරොත් ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහය චන්ද්‍රයා සමග සංයෝග වෙමින් දෙවෙනි භාවය තුළ, හැබැයි බුධ දෙවෙනි භාවය කියන්නේ කටක රාශිය, කටක රාශිය තුළ සාමාන්‍ය ජ්‍යොතිෂය තුළ බුධ සතුරු භාවයට පත් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ලග්නය තුළ කුජත් සතුරු භාවයට පත් වෙලා ඉද්දි ඔන්න රවි ග්‍රහය ඔබගේ තුන්වෙනි භාවෙත් සිකුරු නීච භාවයෙන් කේතු සමග සංයෝග වෙමින්
ඔබගේ හතරනි භාවේ තැන්පත් වෙලා ඉන්නවා. ඒවගේම ශනිග්‍රහය වක්‍රභාවෙන් ඔබගේ නමනි භාව තැන්පත් දි රහු දසවැන්නෙත් ගුරු සතුරු භාවෙන් ඔබගේ දොළොස්වැන්නෙත් තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් හැබැයි මේ මාසේ මැදභාගයක් සාමාන්‍යයෙන් විසිවැනිද වගේ වෙද්දි මේ ග්‍රහපිටිම් සැහැනදොට වෙනස් වෙනවා. ඔබගේ ලග්නාධිපති ඔබගේ තුන්වෙනි භාවයට ගමන් කිරීම, ඒ වගේම රවිග්‍රහය ඔබගේ හතරවෙනි භාවයට ගමන් කිරීම, සිකුරු ග්‍රහය ඔබගේ පස්වෙනි භාවයට ගමන් කිරීම, ඔය වගේ ටික සුවිශේෂී වූ මාසයක්. හැබැයි මේ මුල් දින විශේෂයෙන්ම කිව්වොත් අපි දින 20, ඒ කියන්නේ මාසේ තුනෙන් දෙකක් විතර ටිකක් කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කළ යුතුම බව කිව් යුතුමයි මිතුරු ලග්න හිමි. මොකද විශේෂ වශයෙන් මේ කාල සීමා තුළ මිතුරු ලග්න හිමියෝ චුට්ටක් නියම් අර ටිකක් අනිත් අය ගැන එතරම් විශ්වාස නොකරන තත්ත්වයක්, සැක සංකාව හිතේ පවත්වා යන තත්ත්වයක් ප්‍රබල අන්දමින් පෙන්නුම් කරනවා. මේ තත්ත්වය හේතු කොටගෙන හැම දේ පිළිබඳවම, හැම දෙයක් ගැනම, හැම කෙනෙක් ගැනම ඔබ දකින්නේ ගොඩාක් දුරට ඍණාත්මක තත්ත්වයන් තුළ, නැත්නම් වැරදි ප්‍රතිරූපයක් තුළ. අන්න ඒ දේවල් තුළ ඔබට නිතර මානසික ව්‍යාකූලත්වය ඇති වෙන කාල පරිච්ඡේදය. කලබල වෙන්න එපා, මේක තාවකාලික දින 20ක් විතර පවතින කාල පරිච්ඡේදයක්. හැබැයි මේ දේවල් තුළ අර ඔබ සැක කරන, ඔබ යම්කිසි ආකාරයකින් අනුමාන කරන සමහර දේවල් වැරදි වෙන්නේ නැහැ. මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ වශයෙන්ම ඔබත් එක්ක එකට කටයුතු කරන විශේෂම රැකියා ස්ථානය තුළ ඔබට විරුද්ධව කටයුතු කරන්නේ, නැත්නම් ඔබත් එක්ක ඉන්න බව පෙවුනට ඔබට විරුද්ධ පාර්ශ්ව, නැත්නම් ඔබට සහය නොදක්වා අනිත් ඔබට විරුද්ධව ඉන්න පාර්ශ්වයන් සහය දක්වන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක්. මේ කාල සීම තුළ විශේෂයෙන්ම ওই වෘත්තිමය තත්ත්වයන් තුළ අර ඔබ වැඩි වශයෙන් තමන් තනියම වැඩ කටයුතු කරන තරමට යහපත්, අනිත් අයගේ උදව් උපකාර වැඩිය බලාපොරොත්තු නොවන තරමට යහපත්. මොකද මේ කාල සීමා තුළ ඔබ බලාපොරොත්තු වන ආකාරයේ උදව් උපකාර ලැබෙන්නේ නැහැ. හැබැයි ඒවා ලැබෙනවා කියලා පෙන්නුවත් ඒ දේවල් තුළ ඔබ බලාපොරොත්තු වන අන්දමේ නිවැරදි ලෙස උදව් උපකාර ලැබෙන්නේ. ඒ දේවල් තුළ යම්කිසි ආකාරයෙන් පුංචි පුංචි කුමන්ත්‍රණකාරී දේවල් ක්‍රියාත්මක වෙන්න මේ කාල සීමා තුළ යම්කිසි බලපෑමක් ඇති කරනවා මිතුර ලග්න හිමියන්ට. කොහෙත්ම කලබල වෙන්න නෙමෙයි. නමුත් මේ මාසේ මේ සති දෙක තුන ටිකක් ප්‍රවේශංකාරීව කල්පනාකාරීව කටයුතු කරන්න යන වගේම පුළුවන් තරම් නිහඬව කටයුතු කිරීම අතිශයම වැදගත්. ඒ කියන්නේ දැන් ඔබට යම්කිසි ආකාරයෙන් අර ඔබගේ එකට වැඩ කරන අයගේ අඩුපාඩුකම් වැඩිපුර පේනවා, ඔවුන් එහෙමෙන් ඔය කරන ඔබට විරුද්ධ කරන දේවල් ගැන ආරංචි වෙනවා. ඒ හැමදේම තුළ හැබැයි ඒ දේවල් හිතට පීඩාකාරී වුණත් ඔබ ඒ දේවල් අනවශ්‍ය විදිහට කලබල වෙලා යම්කිසි ආකාරයෙන් කෝප වෙලා ටිකක් ආවේගශීලීව හැසිරෙන්න, බහින් බස් වෙන්න, යම්කිසි ආකාරයකින් රණ්ඩු සරවල ඇති කරගන්න පෙළඹෙන්න එපා. මේ වෙලාව ඔබ කළ යුතු බුද්ධිමත්ම කාරණාව දැන් සතාගේ හැටි දන්නවනේ, සත්තුන්ගේ හැටි දන්නවනේ. හරි, දැනගෙන නිහඬව බුද්ධියෙන් බලන් ඉන්න. කොහොමද වෙන්නේ, මොකද්ද වෙන්නේ? හැබැයි කිසිම වෙලාවක අව탁සිරු කරන්න එපා කව. මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඔබගේ සතුරා, ඔබට විරුද්ධවාදීකම් කරන අයව අව탁සිරු කිරීම නම් එතරම් බුද්ධිමත් දෙයක් නෙමෙයි. සමහරක් වෙලාවට ඔබට ඒ දේ තුළ ඒ ඔබ වැඩ අව탁සිරු කරලා නැත්නම් ගණන් නොගෙන ඉඳීම තුළ ඔබට හානි වෙන්න පුළුවන්. හැබැයි ඔබ පොඩ්ඩක් මේ වෙලාවේ බුද්ධිමත් වෙන. මොකද අව탁සිරු කරන්න යන්නත් එපා, ඒ දේවල් උන්ට ඔලුවට අරගෙන ගැටළු මතු කරගෙන යන්නත් එපා. පුළුවන් තරම් නිහඬව වෙන දේ බලාගෙන තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම තමයි මිතුරු ලග්න හිමියා මේ කාල පරිච්ඡේදවල විශේෂ වශයෙන්ම කළ යුතු වෙන්නේ. හැබැයි මේ කාල පරිච්ඡේදයේ මිතුරු ලග්න හිමියන්ට යම්කිසි ආකාරයකින් අර ඔබ බලාපොරොත්තු නොවුණු තැන්වලදී සාර්ථකත්වය, විශේෂයෙන් මේ ආර්ථිකමය කාරණා තුළ සාර්ථකත්වය අත්වෙන කාල පරිච්ඡේදයක්, ඔය එක එක ගනුදෙනු තුළ ලාභ අත්වෙන කාල පරිච්ඡේදයක්, ඔබ කිසිසේත්ම නොහිතපු විදිහට කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබෙන මොකක් හරි දෙයක් ඔය විකුණා ගන්න, එහෙම නැත්නම් යම්කිසි ආකාරයකින් අලෙවි කරන්න, කුලියට දෙන්න, මොකක් හෝ විදිහකින් ඔබට මුදල් ලැබෙන මාර්ගයක් ඇහිරිලා තිබ්බනම් ඒ ඇහිරිල්ල නැති වෙලා මෙන්න මේ කාල සීමා තුළ ඔබ කොහෙත්ම බලාපොරොත්තු නොවුණු ආකාරයට ඒ යම්කිසි ආකාරයෙන් ඒ ඔබට ඒ මුදල් ලැබෙන මාර්ගයක් විවර වීමේ හැකියාව පතන. ඒ වගේම මේවා මේ අර මුදල් ලැබීම් මාර්ගයක් කිව්ව ගාම සමහරු හිතනවනේ අර ලොතරැයි වාසනා කියලා. නෑ, ලොතරැයි වාසනා නෙමෙයි මං කියන්නේ, මොකක් හරි දෙයක් විකුණා ගැනීමට. නැත්නම් ඔබ යම්කිසි ණයක් දිලවලු නොලැබී තිබ්බන ඔය කුමන හෝ තත්ත්වයන් තුළ මේ කාල පරිච්ඡේදය තුළ ඔබට යම්කිසි ආකාරයකින් ඒ වගේ ලැබීමක් ප්‍රයෝජන, නැත්නම් ඔබට ලාභයක්, ඔබ දෙයක් යම්කිසි ආකාරයකින් දෙයකට ආයෝජනය කරලා ඔබ ඉතින් ඒක අර දීර්ඝකාලීන ආයෝජනයක් බලාගෙන කරපු දෙයක්. හැබැයි හිතාගන්න බැරි දෙයට ඒ දේ තුළ ලාභයක් ඔබට අත් වෙන කාල පරිච්ඡේදය මේ කාල සීමා තුළ ඔබට පවතිනවා. ඉතින් මේ කාලේ ඉඳලා හිටලා ලොතරැයියක් ගත්තර කමක් නැහැ. ලොතරැයිය තුළත් යම්කිසි ආකාරයෙන් මහා පරිමාණ ධනලාභ නැතත් සැලකිය යුතු ආකාරයේ ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. හැබැයි ඕක පුරුද්දක් වශයෙන් අර
ඇබ්බැහි වෙලා නෙමේ. ඔය ඉඳල හිටලා වාසන උරගා බලන්ඩ මේ මොකද හේතුව ඒ ලැබෙන තින දෙයක් තියෙනවන ඔය ලොකුවට මහලකර ගණ්ඩ වශ්‍ය නෑ. අර ඉඳල හිටලා ගත්තාම ඒ දෙවල්තුර ලැබ යුත් තින ලැබේ මොකද ම හැමදාමගෙන ලොතරයිය ඇදනගෙන එක එසේ මෙසේ පිහිටීමක් නෙමේ. ඒක ඔය තම්නෙල්ල දාන ලොතර ඉවසන අනම්මන කෝටි ගානක් ඇදනවමයි මේ හැම ලක්නහිමියන්ට කළ එම හැම ලක්නමියටමත් හැමෝට මත දෙන්න ඒක ඉතාමත් සුවිශෂ පිහිටීම් මත වෙන දෙයක් එක නිසා ඒදවල ලොකුට ඇබැහි වෙන්ඩන් එපා ඔය කතා තුළ යම් කිසි ලාභයක් අත් කරගන්න හැකයා පවතිනවා. හැබැයි ඒ මහා පරිබාන දෙවල් මේ නිසා අනවශ්‍යදර ඇබැහි වෙන්ඩ පාගෙන ම බට තේරුම් කරන්න උත්සාහ කරන්නේ. ඒවගේම මේ කාලේ රැකිරක්ෂා තුළ යම්තාක්දුරට ඔබ කරන කටයුතු තුළ ඔබට ටිකක් වාසිදායක දෙවල් සිද්ධීම හැකියා පාදනක නිරායසෙන් දැද ඔබ කරන දෙවල් වැඩි හිතාමතානේ දුරදි හිතන් නැතුව කරන්නේ නමුත්ලන්න ඒ දෙවල් අනි නොසිතූ සාර්ථකත්වයක් ලැබෙන කාල පරිච්චේ දෙත්තවම සැත්තැම්බර් මාසය කියන්නේ ඇම සැත්තැම්බර් මාසේ විස්සෙන් පස්සෙ කලසිම තුළ ගොඩාදුට ඔබට තින චිත්ත පීඩා මානසී ්‍රාකාරතත්වය නැති නටය කරන ඔලුවට ඕනට අනවශ්‍ය බරක් ඔබට දෙන්නවා. ඒගැනේ සමහරක් වෙලාවට ඔබ අර අනවශ්‍ය ඉදිරි ඉදිරිගෙන සිතීමක් තිර ඉදිරිගෙන සිරීම යහපත් ඉදිරිගෙන නොසිත කටතු කිරීම භයනකයි නමුත් අර ඕනට දැම ලොකු ඉදිරියක් ගැන අයෝ මට තව මාසහයතකින් මොනාවේද ආදායම් තියේවිද අන්න ඒ වගේ ඕන්ට නැති පීඩනයක් මේ මුල් දින විස්ස තුළ විශේෂයෙන් පෙන්නුම් කරනවා. ඒ පීඩනය තුළ තරමක්දුරට නැති බරක් ඔළුව තියා නයනනි ැයිඔන්න විසියෙන්දැන් පස්සෙ කාල විශෂම් දහනම පස්සෙ කාල පරිචය තුළ එන්න ඒ තිබි චනවශ්‍ය යම්කිසි ආකාරකින් මානසික පීඩාකාරිතත්තේ මිදන්න ඔබට හැකියාපාදන නැත්තන් අර කොත්තරන් ලාබ ලැබුණා තරමන් කියප දියාරකාරය සාර්ථකත්ත හැමුණත් හැම වෙලේ ඔලුවට මොකක් හෝ ප්‍රශ්නයක් ලැබිමින් තියෙන කාල පරිච්චේදය ඒක ලොකුට ගණඩ පම්ගො දෙක තාවකාලික තත් ඒවගෙන හිතන්න ගිය ඔක්කොම කඩා වැටේ විශේෂය මර කිවවාගේ අර ඔබට මේත්තක් ඒකාල ප්‍රශ්න ඇති කරන නැත්තම් ඔබ ලඟින් ඉඳගෙන ප්‍රශ්න ඇති කරන ගැන කල්පනාකාරවින්න හොඳයි ඊට එහා ගිහින් ඕනට ඩයිවා අනවශ්‍ය පීඩනයක් කරගන්න යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. ඒවගේම තවත් ලොකු ගැටලුවක් තියෙනවා හොඳින් මත තබාගන්න මේලාවේ අනවශ්‍ය විදිහට කිසිම කෙනෙකු නිසා ඇප වෙන්න යන්න එපා එක වුණ අයක් ගණ්ඩ වෙන්න පුළුවන් නැත්ත ඔබ මැදිහත්කරුව කිෙර යම් කිසි දෙයක් කරන වෙළහෙදාමක් කරද ඔන්න ඔබ අතර මැදියෙක් විඳලා ගැනුම්කරුව විකුන්කරුවයි අතර මැදයිදලා ඔන්න බෑපක වෙලා වඩු බාහිරදි අරන්දීලා අන්න ඒ වගේ දේවල් කරන කිසි මාකාරයකින් මේලා කරන ම කිවන ලඟින්න ඕනට විශස කන එපා මේ කාලසි මතුල කියලා එනිසා ඒ දේවදලට හානි වෙන්ඩ ඉට කරපතින අනුන්ගේ කටයතුලට ඔබගේ දනයවට වැය කරන සිද්ධන කාලය සමහරක් වෙලාවට අර අතේ සතේ නැති වෙලාවත් අර නැති දේවල් හිද ඔබට නයවෙන්ඩ වෙන අන්න ඒක නිසා මේ වෙලාව කිසිම වෙලාවක වෙන කෙනෙක් වෙන ඇප වෙන්ඩන යන්ඩ එපා එක අනි පැත්තෙන් තව පැත්තකින් මේ කාලේ පොඩ මංකවන පීඩාකාරිතත්වය වැඩි රැකයා කරන ස්ථානතුටියක් ඔළුවට යම්කිසි පීරණය වැඩි ඒ දේවල් කියලා හිතලා රැකියාවල් දමළ ගහලා එන්ඩ කරයන වැඩි අතරෙන්ඩ හිතනවා ඒවගේ ද තාද මේ කාලේ අර ඔබට තියෙන දේට වඩ ඔබ නැති දේගෙන පොඩ කම්පාාවන තත්ත්වයක් තියෙන මේ සෑහන දේවල් සැලකිරු දේවල් අනිතර සාපේක්ෂ හොඳර තිබුණ ඔබ නැති දේගෙන ගොඩක් හිතන කාල පරිච්චේද අඩු පාඩුගන් ගැන හිතන කාල පරිච්චේදය එ ඒ වගේ දේවල් තුළත් ඔබ නැති පීඩනයක් ඇති කරගන්න වගේම අර ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයකින් අර මානසික නිදහසට විහින් බාධා කර ගැනීම ඒ දේවතුර තියෙන එන මේ කාලසිම තුළ ඔබ කළ යුත්තේ ඔබට මේ කාල සාපේක්ෂ අනිත්තර සාපේක්ෂව නැති දේවල් ඔබට තියෙන දේවල් එත හිතන්න තොර ඔබට තේරෙවි නැති දේවල් දෙකතුනයි තියෙන්නේ එනට අනිත්තර සාපේක්ෂ ඔබට තියෙන දේවල් ඉටඩා වැඩි ගොඩක් දුරටයගෙන මේ කාල පරිචිත මොද මේ කාල ටිකක් ඔය මුදල් පස්සේ හඹායන්ඩ හැමවෙලේම මුදල් අඩු පාඩුකන් ගැන හිතන්ට ඒවගේම මුදල් හම්බ කිරීම පරමාර්තය තද බල මිතුර ලක්නමියන් ඔලුවට දෙැන කාල පරිච්චිද ගොඩක් කැමති දැමේල වැඩිපුර සල්ලි හම්බ කරන්ඩ එකඒක සුකුරුත්තන් දෙවල්ලු තියෙනවා එහෙම ඇඳුම් පැඳුම් ගන්ඩ ටිකක් සතුරකින්ඩ ලෝකෙ වටේ යන්ඩ අර්විනෝද වෙන්ඩ පුළුවන්තර අර මුදල් විසි කරන්න මුදල් ලැබෙන් මුදල්වට අමුතු ලෝභකම මේ කාලසිමතුල ඔලුට දෙන්න කාලයක් අඩුපාඩුකන් වෙනදරටත් තදින් දෙන්න අපි කිව පහුගේ කාල සාපේක්ෂව තද්ද බලට සාර්ථක අඩු වෙලා තිබ්බ කියමක හැබ ඒ කාලව නොදැනුන්නු අඩුපාඩුක මේ සාමාන්‍ය පසු බෑම් තුළ ඔබට දෙන්න කාල පරිච්චේද මංකිරදේ පැදිලෙදන අනේක නිසා ඒ තත්ත්යන් තුළ පොඩ්ඩ ඔබගේ මනස පාලනය කරගන්න වැදගත් වෙන නැත්තන් ඒ දේවල් ඔබට පීඩාකාරිත්ය වැඩි කරලා ඒ දේවල් තුළ ඔබට අවාසිදාක දෙවල් රැකි රක්ෂා තුළ ගැටලු ඇති කරන්න ආරවුල් ඇතිකාංග කරන්න රැකිරක්ෂා දමළ ගහලා යන්ඩ රැකියාවක් නැති කරගන්න අහිමි කරගන්න පෙළබෙන තත්ත්යක් වෙනු කන එකසා පුළුවන් තර අර ඔබ මනසේ මේලාවේ ඔබ ගැන
ඔබ සතුරට පත්වේතු ඔබට තියෙන දේ ගැන ඔබ සෑහීමට පත්වෙන්න අනිවාර්යෙන් වග බලා ගන්න. ඒ වගේම මේ කාලපච්චේද පෞද්ගලික කුටුම්බ ජීවිත ගත්තොත් මේ කාලේ විශේෂයෙන්ම තමන්ගේ සහකාරය සහකාරිය පැත්තෙන් ඔන්න යම්කිසි ආකාරයකින් විශේෂයෙන් දැන් අපි ගත්තොත් දැන් අගෝස්තු මාසය තුල ජූලි මාසේ මැද භාගයෙන් පස්සේ අගෝස්තු මේ අවසානයේ දක්වාම ගොඩාක් දුරට ඔබගේ සහකාරයාගේ සහකාරියගේ ආර්ථික තත්ත්වයන් යම්කිසි ආකාරයක පසුබෑමක් පෙන්눔 කරා. යම්කිසි ආකාරකින් පොඩි පොඩි ආර්ථික මේ අස්ථාවරතාවයන් දැනෙන්න ගත්තා. ඉදිරියේ ගැන ගැටලුව මේ කාලේ අඩුපාඩුවක් නෙමෙයි. හැබැයි ඔන්න ඒ තත්ත්වය වෙනස් වෙලා විශේෂයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ මුල් භාගෙත් ඒ දේ කැපී පෙනෙන ලෙස වෙනස් වෙනවා. හැබැයි මේ තදවල ලෙසම සැප්තැම්බර් 19 වෙනිදාන් පස්සේ ගොඩාක් දොට ඔබගේ සහකාරයා සහකාරියතුල් යම්කිසි ආකාරයෙන් ඔවුන්ට ධන වාසනා ඇති වෙන යම්කිසි ආර්ථික මේ ස්ථාවරභාවයක් ඉදිරියට යාමක් ඇති වෙන ඔවුන්ට යම්කිසි ආකාරයකින් මුදල් ලාභත් වෙන තත්ත්වයක් පෙන්වුම් කරන යම්කිසි ආර්ථික මේ පසුබෑමක් තිබ්බන ඒ තත්ත්වය වෙනස් වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා යම්කිසි ආර්ථික මේ පීඩාකාරී තත්ත්ව තිබ්බන ඒක මගහැරෙන තත්ත්වයක් පෙන්වුම් කරන ඒ දේ තුල ඔන සහකාරය සහකාරියට ඔන්න ධන ලාභත් වෙන කාල සීමාවක් නොසිතූ ආකාරයේ මුදල් ලාභත් වෙන කාල පරිච්ඡේදය අන්න ඒක නිසා ඔන්න ඒ තුලින් යම්කිසි සහනයක් ඔබටත් ලැබෙන කාල පරිච්ඡේදයක් වගේම කාලයක් තිස්සේ කරන්න බැරුව හිටිය මොකද ආර්ථිකමය ගැටලුවක් හෝ වේවා කාල වේලාව තුළ ගැටලුවක් හෝ වේවා කුමනෝ තත්ත්වකින් සැලසුම් කරගත්ත කාරණාවක් වෙයිද විනෝදේ උදෙසා හෝ නැත්නම් යම්කිසි තමන්ගේ පුද්ගලික කාරණාව ඔන්න ඉෂ්ට සිද්ධ කරගන්න මේ මාසේ මැද භාගයෙන් පස්සේ කියන්නේ විශේෂයෙන් 20 වෙනිදාන් පස්සේ ඔබට හැකියාව පාදිනවා ඔන්න කාලෙකින් ගමේ ගිය නැත්නම් යන්න බලාපොරොත්තු වෙන හිටියන ඔන්න යන්න අවස්ථාව එළඹෙන මොකෝ කාර බහුලත්වය මුදල් ලඟකීමක් හින්දා ඒ වගේ දේවල් නොවුනන ට්‍රිප් එකක් යන හිටින එක යම්කිසි බාධා කෙල්ලමින් තිබුණා මෙන්න මේ කාලේ එයින් පස්සේ ඔබට ඒ ඔබේ ඉලක්කයට ඒ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය ඒ වගේම ඔබ ටික විශේෂ වශයෙන්ම ඔබගේ දරුවෝ ඉන්නවා නම් ඔබට දරුවෝ සම්බන්ධයෙන් පොඩක් සැලකිලිමත් විය යුතුයි ඒක පොඩක් දීර්ඝ කාලීන පවතින තත්ත්වයක් දරුවන්ට යම්කිසි ආකාරයක අසනීප තත්ත්වයන් වර්ධනය වීම ඔවුන් යම්කිසි ආකාර අනතුරු සිදු කර ගැනීම ඒ වගේම ඔවුන්ගේ හිතුවක්කාරී භාවය වැඩි වීම දංකාර භාවය වැඩි වීම ටිකක් තදබල ලෙස දෙනවා ඒ වගේම අධ්‍යාපන තියෙන ඔවුන්ගේ කැමැත්ත යම්කිසි ආකාරයක අධ්‍යාපන දෙන උනන්දු උත්සාහය අඩු වීම ප්‍රබල අන්දමින් කැපී පෙනෙන කාල පරිච්ඡේදය ඒ නිසා ඔබගේ දරුවන් ගැන වෙනතට වඩා ඔබ හොයලා බලලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඔබගේ ආදරය රැකවන්න වැඩි වශයෙන් දෙනවා වගේම ඔබ ගැන තියෙන යම්කිසි ආකාරයකින් ඔවුන් ගැන හේ තියෙන ඔබේ තියෙන සැලකිල්ල වැඩි වර්ධනය කරගන්න උත්සාහ කරන්න ඒ වගේම මේ කාල සීමා තුළ දරුවෝ ආශ්‍රය කරන අය කවුද දරුවෝ ගනුදෙනු කරන්නේ කායකද ගැන විශේෂ වශයෙන් හොයලා බලන්න මොකද දරුවෝ මේ කාල සීමා තුළ වැරදි හිතවත්කම් වැරදි සම්බන්ධතා පවත්වා ගන්න උත්සාහ කරන කාල පරිච්ඡේද නිසා දරුව සම්බන්ධ කාරණාවද මේ කාලේ වැඩි සැලකිල්ලක් දක්වන්න තරේ වග බලා ගන්න ඕන මේ කාලේ මිතුරු ලග්න හිමියෝ. ඒ වගේම මේ කාලේ සීමතුළු ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ ගත්තොත් මේ කාලේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා වලට නෑ තරම්ම යහපත් මාසයක් නෙමෙයි මේ සැප්තැම්බර් මාසයේ මිතුරු ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේද තුළ. මොකද ඔබගේ ආදර සම්බන්ධතා තුළ යම්කිසි ආකාරයේ ආරවුල්තාකාරී තත්ත්වයන් ටිකක් උද්ගත වෙන කාල පරිච්ඡේදය. මොකද සැකේ කියන දේ නිතර ඔබේ ඔළුවට එන කාලයක් කියලා මම මුලින්ම කිව්වනේ. ඒක රැකියාවට තර නෙමෙයි පෞල් ජීවිත තුළ ගත්තත් ඔබ ඔබගේ සැමිය බිරිඳ මේ කාලේ ටිකක් සැක කරන කාල පරිච්ඡේදය. ඒ කියන්නේ ආදර බැඳීම් තුල ගත්තත් ඔන්න පෙම්බතා පෙම්බතිය ඔබ පොඩ්ඩක් සැකේන භාජන වෙනවා වගේම නිතර නිතර ඔබගේ පෙම්බතා පෙම්බතියගේ අඩුපාඩුකම් ඔබ හොයලා ඔබට යම්කිසි ආකාරයෙන් දැන් මේ කාලේ දැනෙනවා වැඩි ඒව ගැන ටිකක් යම්කිසි හොයලා බලන කාල පරිච්ඡේදය ඒවා යම්කිසි ආකාරයෙන් විවේචනය කරන්න උත්සාහ කරන කාලය. ඒව හේතු කරන ආරවුල් ගැටලුකාරී තත්ත්වයන් ප්‍රේම සම්බන්ධ තුළ ඇති වෙන්න ඒව හේතු කරන ප්‍රේම සම්බන්ධතා తాවකාලිකව යම්කිසි ආකාරයෙන් නතර වෙන්න අමනාප වෙන්න හේතු කාරණා දෙන නිසා ගොඩාක් දුරට මේ ප්‍රේම සම්බන්ධ කාරණා තුළ නම් මේ මාස තුළ ඉතාමත් ඉවසීමෙන් යම්කිසි ආකාරයෙන් කටයුතු කිරීම වග බලා ගැනීම ඉතාමත් වැදගත් මේ කාලේ මිතුරුල ලග්න හිමියෝ. ඒ වගේම මේ කාලේ විවාහන් බලාපොරොත්තු හිටින විවාහයට යම්කිසි ආකාරයෙන් සහකාරය හෙව්වන හොයනවනම් පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්නම වෙනවා. මේ කාලේ එකට එතරම්ම සුදුසු කාලයක් නෙමෙයි විශේෂයෙන් මේ මාසේ මැද භාගයෙන් පස්සේ ඒ තත්ත්වය ගැටලුවක් නැහැ. හැබැයි මේ මාසේ මැද භාගයෙන් පස්සේ කියන විශේෂයෙන් 20 වෙනි පස්සේ කාල සීමාව තුළ ඔය අධ්‍යාපනය ලැබන තැන්වල යම්කිසි ආකාරයෙන් ඔබ ඉගෙන ගන්නා තැන්වල ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගොඩනගෙන්න හේතු කාරණා එදෙනවා. හැබැයි ඒවා එතරම් අයහපත් නොවුන අර වයසට නොගැලපීම නිසා නිකන් අර ඔබ ඉගෙන ගන්න කාල සීමාව තුළ ආදර සම්බන්ධතා වලට පැටලීම හේතු කොටගෙන අර යම්කිසි ආකාරයකින් තරමදුරට අධ්‍යාපනය දෙන උද්‍යෝගී අධ්‍යාපනය දෙන යම්කිසි ආකාරයකින් ඔබගේ ඒ පැත්තර තියෙන නැඹුරු අඩු වෙන ඉඩකට පවතින ඒක නිසා අර අධ්‍යාපකකට තුළ බාධා වෙන ඉඩකට පවතින බැඳීම නිසා විශේෂයෙන්ම ඔන්න ඔය පාසල් යන වයසේ අය ඒ වගේ විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හදාරන අය ඒගොල්ලන්ගේ අතර ආදර සම්බන්ධතා ඒ තමන් ඒ ඉගෙන ගන්න තැනදීම ඒ ස්ථානයේ කියන්නේ විශ්වවිද්‍යාල නම් එහෙමයි පාසල් නම් එහෙමයි ඒ තුළට ගොඩනැගෙන ඉඩකට පවතින නිසා මේ කාලේ ඒ දේවල් තුළ තියෙන අවශ්‍යතාවය නිසා ඒ දේවල් මේ වෙලාවට සුදුසුසු කෙනෙක් බුද්ධිමත් හිතලා බලලා කටයුතු කිරීම මිතුරු ලග්න හිමියෝ තරේ
වග බලාගත යුතුයි මේ කාලේ. ඉතින් අධ්‍යාපනය කතාව මේ කාලේ අධ්‍යාපනික වශයෙන් පොඩි පොඩි බාධක ගැටලු ඇති වෙන කාල පරිච්ඡේදය. මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන් මේ කාල සීමා තුළ අධ්‍යයනය දෙන ඔබගේ උනන්දු උත්සාහය අඩු වෙන කාල පරිච්ඡේදය. හැබැයි මේ කාල පරිච්ඡේද තුළ අර කොතරම් දුරට ඔබ කම්මැලිකම් කරත් කොතරම් දුරට ඔබ ඒ උනන්දු උත්සාහය අඩු වුණත් අර යම්කිසි අධ්‍යාපනික වශයෙන් ඔබ විභාග වලට මුහුණ දෙනවා නම් නැත්නම් මොකර තරඟ වල සම්බන්ධ වෙනවා නම් නැත්නම් දැනුම සම්බන්ධ දැනුම් මිනුම් තරඟ ඔය වගේ දේවල් වල තියෙනවා නම් ඒ දේවල් තුළ ඔබට කැපිපෙන සාර්ථකත්වයක් හම්බෙනවා. හැබැයි ඒ දේවල් තුර කොහොම හරි අර ගොඩ දාගන්න තත්ත්වයක් තියෙනවා. හැබැයි අර උත්සාහය උනන්දුව යම්කිසි කැපවීමක් තිබ්බන අර ගොඩ දාගන්න වෙනකොට ඒ දේවල් තුළ ඉහළ විදිහ ප්‍රතිඵල ලඟා කරගන්න පුළුවන්. මොකද හේතුව ඉහළ ප්‍රතිඵලට යන්න අපහසුයි. නමුත් අර ඔබ දක්වන උනන්දුවට සාපේක්ෂව ඊටත් වඩා හොඳ සමත්කමක් ගත්ත හැකි. නමුත් අර ඉහළ තත්ත්වයට යන්න ඉසක් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න ඔය වගේම අර අනවශ්‍ය දේවල් ඔළුවට දාගෙන අධ්‍යාපන බාධා ඇති කරගැනීම පෙන්නුම් කරන නිසා අර පැත්තෙන් බැඳීම් නිසා ඔය දේවල් වෙන නිසා මේක ප්‍රේම සම්බන්ධතාව විතරක් නෙමෙයි මේ කාල සීමාව තුළ නොගැලපෙන සුරුකම් යාළුවෝත් එකතු වෙලා අධ්‍යාපන දෙන්න දේවල් ඔළුවෙන් අයින් කරලා වෙනත් වෙනත් දේවල්ට එනවා වැරදි දේවල්ට පෙළඹෙන අන්න ඒ වගේ දේවල් විය හැකි කාල පරිච්ඡේදය. අන්න ඒක නිසා පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරනවා නම් මේ අධ්‍යාපනය ලැබන වයසේ අය ගොඩක් සැලකිලිමත් වෙන මිතුරු ලක් නැමියෝ. ඒ වගේ මුසස් අධ්‍යාපන ආදානයටත් ඒ වගේම දේවල් කියන තියෙනවා. ඒ වගේම මේ කාලේ යම්කිසි ආකාරයකින් ඔබ දුරදිග නොසිතා කරන වැඩ නිසා නීතිමය ගැටලුකාරී තත්ත්ව නැති වෙන ඉඩකට පත්වන විශේෂයෙන් මේ තරුණ තරුණියෝ උසස් අධ්‍යාපන දන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන හදාරන මිතුරු ලග්න හිමියන්ට නීතිමය ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන ඉඩකට සමහර පිරිසක් එක එකතු වෙලා කරන්නේ. නමුත් පිරිසම ගැලවෙනවා වැඩධිකාරය වෙන්නේ ඔබ. අන්න ඒ නිසා මේ කාල සීමා තුළ ඒ වගේ දේවල් කරන්න යන තමන්ගේ පාඩුවේ පැත්තරලා තමන්ගේ අධ්‍යාපනයට මූලික අවධානය යොමු කරගනිමින් කටයුතු කරන්න විශේෂයෙන් මේ මාසයේ මුල් සති තුන මිතුරු ලග්න හිමියෝ වග බලා ගන්නවා නම් ඒක ඔබට ඉතා ගුණදායි කියන එක මතක තබා ගන්න. නැත්නම් නැති ගැටලු මතු කරගෙන ජීවිතේට යම්කිසි ආකාරයක කැලලක් ඇති කරගන්න විදිහේ ගැටලු මතු කරගන්න හේතු කාරණා වේදනා. තමන්ගේ පාඩු ඉන්න තරමට මොන තත්ත්වෙට තරුණ වුණත් ළමා වුණත් වැඩිහිටි වුණත් ඕනම විදිහට මිතුරු ලග්නෙට මේ කාලේ මේ මාසේ තමන්ගේ පාඩුවේ කල් ගත කිරීම තමයි ඇඟට ගුණ. ඒක හොඳට මතක තබා ගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේද වල විදේශගත වෙන බලාපොරොත්තු හිටියන ඔන්න විදේශගත වීමට ඔබට ප්‍රබල හැකියාවක් ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔය දැන් ඔය වන්දනාගමන් විදේශගත වෙන්න විදේශ ගමන් යන්න බලාපොරොත්තු හිටියන මෙන්න මේ කාල පරිච්ඡේද තුළ අන්න ඔබගේ සිහිනේ සැබෑ වෙන කාල පරිච්ඡේද කෙටි විදේශ ගමන් බිමන් තදරිය දෙනවා මේ කාල පරිච්ඡේදය. ඒ වගේම රැකියා කටයුත්තක් හෝ අධ්‍යාපන කටයුත්තක් සඳහා වුණත් විදේශගත වීමේ හැකියාව පවතිනවා. නමුත් මේ කාල පරිච්ඡේද වල ඊට වඩා තියෙන කෙටි විදේශ ගමන් තුළ සාර්ථකත්ව ව්‍යාපාර කටයුතු සඳහා කෙටි විදේශ ගමන් විශේෂයෙන්ම අර කිව්වා වගේ ඔය එහෙම මේ ට්‍රිප් එකක් වගේ ගිහිල්ලා එන්න යම් කිසි ආකාරයෙන් ටුව එකක් ගිහිල්ලා එන්න අන්න ඒ කාල මේ ඒ වගේ දේවලට හොඳම කාල පරිච්ඡේදයක් ඔන්න මිතුරු ලග්න හිමියාට සෞඛ්‍යමය තත්ත්වයන් ගතතරොත් සෞඛ්‍යමය තත්ත්වයන් තුළ විශේෂයෙන්ම සැලකීමක් විය යුතුයි. ඔබ මේ කාල සීමා තුළ විශේෂයෙන්ම මේ මිතුරු ලග්න හිමි ගැබිරි මාතාවක් න මේ කාලේ ශරීරයේ උෂ්ණභාවය වැඩිවීම පොඩි පොඩි අනතුරු සිදුවීම් වැටීම් ඇතිවෙන ඉඩකඩ පවතිනවා. ඒවා හේතු කරගෙන දරු ගැබට හානි වෙන්න යම්කිසි ආකාරයේ ගබ්සා වීම සිදුවෙන්න හේතු කාරණා දෙන නිසා බය වෙන නෙමෙයි කියන්නේ සැලකිලිමත් කටයුතු කරලා ඒ වෙන්නදී නවත්ත ගන්න. ඔබ දැන් කලින් දන්නවනේ. එහෙනම් ඔබ පුළුවන් තරම් සැලකිලිමත් පරිස්සමෙන් කටයුතු කරලා ඒ දේවල් යම්කිසි ආකාරකින් මඟ හරවා ගන්න උත්සාහ දරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ පොඩ්ඩක් මේ කාලය ඔබට විශේෂ වශයෙන්ම ඔය ශරීරයේ යම්කිසි ආකාරයෙන් තුවාල ඇතිවෙන්න කුෂ්ඨ රෝගී තත්ත්ව නැතිවෙන්න හේතු කාරණා යෙදෙනවා. තව පැත්තකින් මේ කාල සීමාව තුළ නිතර නිතර ඔබට යම්කිසි ආකාරයෙන් පිටකොන්ද ආශ්‍රිතව නැත්නම් කොඳුවට පේලි ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයන් ඇතිවෙන්න කොන්දේ ආබාධ ඇතිවෙන්න හේතු කාරණාත් යෙදෙන කාල පරිච්ඡේදය. ඒ ඉතින් මේ කාල පරිච්ඡේද තුළ පවතින තත්ත්වයන් ඒ දේවල් මගහරවා ගන්න පොඩ්ඩක් ඔබ සෞඛ්‍යන සැලකිලිමත් කටයුතු කරන් යන්න ඕන. සාමාන්‍යයෙන් ඒ දේවල් දැනෙදි නෑ කමන්නේ ඔක අඩු වෙලා යාවි කියලා අතාරින්නේ මේ පොඩක් මේ යම්කිසි ආකාරයකින් ටිකක් තදබල රෝගී තත්ත්වක මූලික ලක්ෂණ විය හැකි. ඒක නිසා නිසි වෛද්‍ය උපදෙස් පතලේ කරන්න තියෙන යම්කිසි ආකාරයෙන් පරීක්ෂණ තුළ ඒ දේවල් මූලිකවදී හඳුනාගෙන අර නියපොත්තෙන් කරන්න තියෙන දේ පොරොවෙන් කපන්න තත්ත්වයටපත් වෙන්න කලින් ඒ දේවල් වළක්වා ගන්න උත්සාහ කරන. මොකද මේ කාලේ කාන්තා පාර්ශ්වයට එහෙම ඔය ඔස්ටියෝපොරොසිස් තත්ත්වයන් එහෙම වැඩි වෙන්න ධනිස් ආබාධකාරී තත්ත්ව නැති වෙන්න මිතුරු ලග්නීමට වැඩි වශයෙන් ඉඩකඩ පවතින නිසායි මේ දේ කියන්නේ. ඒ නිසා තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විධිමත් කටයුතු කරන වගේම ආහාර ගද්දී පිළිවෙලට ගන්න. මේ කාල සීමා තුළ වේලක් නැහැ. උදේ ආහාර වෙල දවල් 12ට ගන්නවා. දවල් ආහාර වෙල හවස 6-4 ගන්නවා. රැයට කන්නේ නෑ නිදිනවා. වේලක් දෙකක් මගේ ඇරෙනවා. නිවැරදි ආහාර රටාවක් නැහැ. ඔහේ ගන්නවා. අන්න ඕවා හේතු කොටගෙන ඔබගේ ඒ සෞඛ්‍ය පුරුදු යහපත් ආහාර රටාව වෙනස් වීම තුළ ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් විතරක් නෙමෙයි ඊට එහා ගිය
අසනීපකාර තත්ත්වයන් ඔබට ඇතිවෙන ඉඩකඩ පදන එක නිසා මේ වෙලාවේ ආහාර ගැනීමේදී නිසි වෙලාවට නිවැරදි ආකාරයට සමබර ආහාර ගන්න තරයේ මතක තබා ගන්න මේ කාල සීමා තුළ මිතුරු ලග්නෙම ඔබ. ඉතින් ඔය කියන කාරණා තුළ තමයි මේ මාසයේ ගෙවෙන ඉතින් කලබල විය යුතුනේ. මේ තියෙන අසුභකාරී දේවල් ටික කියවුණා නම් ඒ දේවල් වෙනස් කරගන්න ඔබට හැකියාව පවතිනවා. මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත් තුළ ඒ දේවල් තුළ 100%ක් ඔබට මේ සැප්තැම්බර් මාසයේ සාර්ථකත්වයෙන් සාධකත්වයට පත් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම දෙයකට කලබල වෙන්න එපා. කලබල කරන්නවත් බය කරන්න නෙමෙයි වැඩිපුර යම්කිසි ඍණාත්මක දේවල් කිව්වේ සුභ දේවල් තියෙද්දි ඒවා වැඩි වෙනවා කියා. වැඩිපුර අසුභ දේවල් කිව්වේ සුභ දේවල් දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් වෙනවා. ඒව හොඳයි. හැබැයි අසුභ දේවල් කලින් දැනගත්තොත් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඔබ මේවා වෙනස් කරගනිමින් මේ මාසේ ජයග්‍රහණය කරන්න මිතුරු ලග්න හිමියෝ අනිවාර්යයෙන් මේ මාසය තුළ ඒ ජයග්‍රහණය ළඟා කරගන්න උපරිම හැකියාව ඔබට පවතිනවා. ඉතින් එහෙනම් අපි යොමු වෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද මේ මාසය තුළ තියෙන අසුභකාරී දෙයක් ඇත්න ඒ අසුභකාරී දේ සුභ කරගන්න විදිහ මේ මාසේ සිරසිය සුභ කරගන්න කරන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී ඔබට හැකි පමණින් ඔබ කරන්න ඔස්සන සමහරකට විදේශගතලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ. පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ ඒක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා. මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාවතොල ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණාතුල ඕනම අසුභ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් වුණත් ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන්නේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝහරුව දවසක් නෙවෙන්නේ. මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධනෝ අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමකට කටයුතු කරත් ගැටලුවක් නැහැ. ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන හින්දු අය එහෙම පූජාවක් තියන්න එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාවක්. ඒක නිසා වෙනත් ආගමක කෙනෙක් වුණත් කමන්නේ ඔබට කරන්න හැකි නම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැති නම් ඒ දවසට තමන්ගේ ආගම දහම රණුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වති මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලික අයට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධෝ ජුසේමුණිතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාන පවත්වන්න බාරහාර වෙනවනේ. ඒ කාලේ යහපත් මෙහෙමයි. 3 වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් හොදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් 3 වෙනිදා කරන එක හොඳයි. හැබැයි 2 වෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය 1 දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුභ දිනයද? නැහැ. එදා අමාවක පෝය දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුභභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුව ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුභත්වයක් නෙමෙයි. මාස පෝය දිනේ හිඳයි ඒ දවස යොදාගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් 3 වෙනිදා හැකිනම් හොඳයි. නැත්තම් 2 වෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්නවා නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දී අර විශේෂයෙන්ම අරන් යන්න ඕන කාරණාව තමයි ආ 3 වරක් පිරිසුදු රෙදි කඩකින් පෙරාගත් පැන් යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට 3 වරක් පෙරාගෙන එතනට කියලා පෙරාගත්තත් කමන්නේ බෝධිය ආසන්නයට. නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණ මල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික, ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන, ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක් කියන එකට අධික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියන දා නූල් 5ක් වගේ අරගෙන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් කියන්න හැකිනම් ඖෂධ පූජාවක් තියන්න. මේ විශේෂයෙන් මේ අසනීපය, ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා නම් විශේෂයෙන් මරා යන්න මේ ওই මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි සමන් මල්, සමන් පිච්ච මල් තියෙන. හැබැයි මේ මේ පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජා සඳහා තියාගන්න ඕන. එහෙනම්
ඉද්දමල් සමන්මල් සුවඳ කොට්ටා කරද මුංගු කොකුම් පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට සම්පූර්ණයෙන් දාන නෙමෙයි, හැකිනම් සම්පූර්ණයෙන් කරන්න, නැත්තම් ඒ දැල්ලන පහන් වලට එලෙඟි තෙල් ස්වල්පයක් එකතු කර ගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජා සඳහා එලෙඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දී පුළුවන් නම් එදා නිර්මාංශන ඒ දවසේ මේ මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේක. අර දැන් මස් මාංශ කන කෙනෙක් අර දවසක් මස් මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්ති මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්නම් නැතු මේ මස් මාංශ කන අය පවුකාරයෝ මස් මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. ඒ දර පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම් ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසේ ඉඳන් මේ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දී ඔබ හිතින් හිතාගත්තොත් මම ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා, නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා. ඒ දේ තුළ භවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් ඉදර පුළුවන් නිර්මාංශයලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා අගෙන බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල් පහන් සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසිදු රෙදි කඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදි කඩ තියලා ඒ රෙදි කඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් කරගෙන කිව්වා. ඒ දිග නූල් පන්දු තුම්පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කටවටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල් කඩන්න නැතුව එකම නූල් එකකින් ගැට ගැව ඊට පස්සේ ඉතින් ආ එහෙම අනිත් එකට ගෙනච්චා. ඊළඟ තුන්වෙනි එකට ගෙනච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනම් ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල. එක කොනක් වෙනකම් විතර මේ ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කල තුනක් ප්‍රමාණවත්. ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියන තනියම එකක් කරන්න ඕන නම් එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුලේ හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාතාවන් කියලා. ඒ සාමාන්‍ය පරිදි ඔය බෝධි පූජා කරන සියලු ගාතාවල් කියලා අන්තිමට තුන් වතාව බැගින් ඔබ කියන්න ඕන දසදිසා පිරිත ජයපිරිත අභිසංවිධාන පිරිත දසදිසා පිරිත ජයපිරිත අභිසංවිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්තම් මොකක් හරි බලන් කිව්වත් ගමන්නේ නැත්තම් එමේ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණ කරපු එකක් ඔය ෆෝනේ හරි ගමන්නේ ප්ලේ කරන අනිත් අයට බාධාවක් නොවන විදිහට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ. අන්න ඒ විදිහට කියලා ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. ඒ කියන්නේ ඉන් අනතුරේ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන්න ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ අවධානයින් ඔන්න ඔබ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්ද වලට අවට ගඳ සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න දේට යොමු කරලා ටික වෙලාවක් යද්දී ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්ව දුක්කෙත්වා නිරෝගී වෙත්වා සූපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලයක් අරන් ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියන වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනින්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපු අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධිය වටේ කල තුන බෝධිය නැවුවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්වයන් දුක්ෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීපවතාවක් ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න
නිවස හරිකමන්න ද නිවස කරදි බෝධියවට වටකි පැකන්නව හැකියාවන්නේ නෑන ඔබට බෝධි නෑන එන ඔබ ඒ පැන් කාලේ අතට අරගෙන ඔබ බෝධිවට යනවා කියලා හිතාගන්නෙමි. ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චි හරි කමන්නේ වක් කරන්න. කිසි ගැටලුවක් නැහැ. බැරිම නම් සිංකිකට වැක් කරුවත් ගැටලුවක් නැහැ. ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි. ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කලතුනි. එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිලා වතුර අරන් ගිය බෝතල හරි කමන්නේ නැහැ. පැන් අරන් ගිය බෝතල හරි කමන්නේ නැහැ. ඒක පුරෝගෙන ගෙදර අරගෙන. ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසු වෙලා දත් මැදල මුණ හොදලා ඒක සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව සල්පයක් අතට අරගෙන ඔබගේ මූණ පොඩ්ඩක් හොදා ගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුල ඔබගේ අර මාසය තුල ඒ දිනය තුල කරන කටයුතු සාර්ථක කරගෙන යන්න වගේම ඔබේ මානසික යම් කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුලම සියලුම කටයුතු වල සාර්ථකත්වය ජයග්‍රහණය තුල ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කරගන්න හැකිය. මේ හැම දේ තුලම තියෙන හිත තුල ධනාත්මක භාවය ඇති කිරීම තුල අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම මේකයි වැදගත් භාවයේ. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේක. මම ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාව පදන ජීවිතේට ඔබේ මනසට ගත හැකි දේ අතිශයින් බොහොම. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන්ම උදෑසන අවදිච්චකම රාත්‍රි නිද්‍ර පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවී තුළ නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න පෙර ඉදිරිය ඔබේ ධනාත්මක වායත්තේ. මේක මේ මහා ලොකු දෙයක් නෙවෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ ඔබටම පැහැදිලි වෙවි වෙන දේ. හිතා ගන්න බැරි වෙවි ජීවිතේ. හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වයේ අනතුරු වලින් මිදීම ලැබෙවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත් වෙයි. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වෙවි. ඒක මම කියලා දන්නේ නැහැ. ඔබ කරලා බලන්න. මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගාන තිස්සේ ජීවිතේ නරකම කාල දශාවක් කියන්නේ මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් කියන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කටක ලග්න හිමියන්ටනේ ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයේට ඒ වගේම මීන ලග්නයේට අන්න ඒ ලග්න හිමියෝ විශේෂ මකර ලග්නයක් තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුළ චන්ද්‍රය ඉන්න තැන් ගල 90 ඒ රාශියක ගියත් මරන. ඔය කුමන නරක කාල දශා ගෙවුවත් මුන දසාවල් ගෙව්වත් ඔබට යහපතක් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන්න. ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලන ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදා වෙන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකේ ගිහලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදටනේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියන සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 ටයිප් කරලා සර්ච් කරාම ඔන්න සැප්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකෙ කොහේ හිටියත් මොන නගරේ හිටියත් සූර්ය උදාන වෙලා වෙනවා. හැබැයි බැරි ගලත් මේ වැඩසටහන හරි සැප්තැම්බර් පළවෙනිදා පහුවෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කිසි ගැටලුවක් නැහැ. සැප්තැම්බර් මාසේ මැදින්දන් හරි පටන් ගන්න. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවක් නැහැ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකටතර කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නෑ නාන්න අසනීප තියෙන නෑ නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබගේ ආගම දහම රට වතාවන්තික. ඒ කියන්නේ අර මං කියෝ පිරිට් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගමට අනුව කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර. මීපැණි පොඩ්ඩක් දැම්මම ඇති. මේ කිරිබත සකස් කරවලදී ඔබ කරන්න අවශ්‍ය නැහැ සුදුහර කැකුළු හරෙන් ගෙදර වෙන කෙනෙක් ලවා හරි කමන්නේ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා මේ කිරිබත සකස් කරගෙන ඊට පස්සේ ඒ කිරිබත් එක ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට යන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවාගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි ගමනාගමන මෙපමණයි අධ්‍යාපනය සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම්කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න.
ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාහකල්යන් මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒකත් ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම අපිට දලා අගයක් යනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතෙන් නොඋනත් බැහැර වෙන දේ කාරණාවකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ විහිදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. ඒක ඔබට මේ යම්කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අන්න එහෙම කරන්න උත්සාහ ගන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙත හට 90 අර සූර්ය උදාන වේලාව අපි දැනගත්තා. ඒ වේලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහරට සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. සමහර අය ගොඩ නැගිලිවල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වන් තුළ සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. වැස්ස වෙන්න පුළුවන් මේ කාල වාචය. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්ය දේවිය නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක විද්‍යානු පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දේවියෝ කියලා හැඳින්වීම වරදන්නේ නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දිව්‍යුල සැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා, පුළුවන් නම් 7 වතාවක් 21 වතාවක් හරි කමන්නේ කියලා සූර්ය දේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුළ මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුළ, මං කරන ආදායම් මාන තුළ, සාධාරණ ක්‍රමවේදයන් තුළ මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව, කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුළ, ඒ කරන දේ තුළ, නැත්නම් රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුළ අර තියෙන බාධාව කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුළ මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධා කෙල්ලෙන්න පුළුවන්. අනේ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන්, ඇසර නොපෙනෙන ජීවිය, විශාල ජීවිය, නපුරු සතා, අහිංසක සතා, ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුර ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක්, ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව පදන. මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්න, නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කිව්ව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මං කියන දේවල්. ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක්, පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවා වඩා හොඳයි, දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකියය කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට, කන නැති කෙනෙකුට අසන සතෙකුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට, අහිංසක සතෙකුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතරනක පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන, අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියාව තියෙනවා. මොකද අපි විඳින විඳිනවනේ, අපි බඩගිනින ඉන්නවා, බඩගින්න දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගෙන ඉන්නේ? අපේ වේල අර අපි මේ විඳින වේදනාව සෑහෙන විදිහට විඳින කෙනෙකුට දීලා ඒ ආහාර වේල අන්න කුසල් වැඩිම. මේ ඉතාමත්ම බලගත් පිළිවෙතක්. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම්කිසි ආකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරා ගන්න බැරිකම ආහාර ආරම් වෙන කියලා දුන්නා කියලා ඒකේ පින අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහායක් වෙනවා ඔබ ඒ නිර්ආහාර වින්දීමේ, ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් දෙන නිසා ඒ දේ කරන්න වග බලා ගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයාටත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජොසිමත මහා සන්ත්‍යාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්වින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන්න රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, භාවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසරණ වහන්සේ බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා. වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව හර්දේ නුවානේ, දිව සප්සනුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්ද ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක්, කරදරයක්, දුකක් දැනෙන වෛරයක්, තරහක් දැන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව ඔබ උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේ. ඔබට
තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වයේ වගේම ඔබට උත්තර නැති තැන්වල උත්තර ලැබෙවි, වෛරය නැති වේවි, දුක නැති වේවි, ජීවිතයේ ප්‍රශ්නවල උත්තර ලැබෙවි. ඒ දේවල් තුළ ජීවත් වෙන උත්සාහ කරන ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා සමහරුගේ හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි. ඉතින් අනිකුත් ආගම් වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදි කර දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුළ කිසිම ආගමක නරකක් නෑ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සුන් බෙදීම තුළ ඇති කරගන්න යම්කිසි නීති වේද ක්‍රමවේද තුළ ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එන යහපත කරන්න අනිත් අය වෙනුවෙන්, අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න, අසරණ දරුවෙක් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න, වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන්, ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ මාසේ ජනාධිපතිනි පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ නැත්නම් ඔබ ආගමික වතාවන් කරාට පස්සේ හැම වෙලේම රට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපට මේ රටරත් යහපතක් ඇති වේවි ජීවිතය ගැන. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්න, කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත්ව රඳාපවතින ඔබ තුළමයි. ඒ හින්දා කවුරු මත්වත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙම වුණොත් තමයි අර කිව්වා වගේ සිහින නැති වෙන්නේ, සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සිහින, තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමින් ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් කවදක්වත් ඔබේ සිහින බිඳ වටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වගේ බලා ගන්න. ඔබට ජීවිතය දිනන්න හැකියාව පතනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ යහපත් මාසය කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.